දවසක් මම ගිහන් කස්නක වැලක තුල ඉන්නේ ගිහන් කස්නක YouTube channel එකකින් ගේන Pixel Arts podcast එකත් එක්ක. ඉතින් ඔයාලට පුළුවන් මේ podcast එකට සම්බන්ධ වෙන්න YouTube එකකින් වගේම SoundCloud වලින් SoundCloud වල channel එකේ URL එක පහළ description එකේ දාන්න ගිහලා follow කරන්න අවතක් කරන්න එපා. Pixel Art podcast එකේ අපි පළවෙනි episode එකෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මුලින්ම graphics tablet ගැන. ඉතින් මේ ගොඩක් රසවත් මාතෘකාව නිසා මම තෝරගන්න හිතුවා අපි පළවෙනි episode එකට graphics tablet ගැන. දැන් හැබැයි ග්‍රැෆික්ස් ටැබ්ලට් කියන ගොඩක් කට්ටිය දැන් දන්නවා කියලා මං හිතනවා. මොකද ග්‍රැෆික් ඩිසයින් කියන ඉන්න අනිවාර්යයෙන්ම ග්‍රැෆික්ස් ටැබ්ලට් එකක අවශ්‍යතාවය තියෙන නිසා. ඉතින් අද එපිසෝඩ් එකකින් අපි කතා කරමු ග්‍රැෆික්ස් ටැබ්ලට් ගැන. ඉතින් මං හිතනවා ග්‍රැෆික්ස් ටැබ්ලට් එකක් කියන්නේ මොකක්ද කියනවට වඩා පැහැදිලි කරන්න ලේසි කියලා හිතනවා. මේ ග්‍රැෆික් ටැබ්ලට් එකෙන් මොනවද අපිට කරන්න පුළුවන් කියලා කිව්ව. ඉතින් අපිට සාමාන්‍යයෙන් මූලික වශයෙන් වැඩ දෙකක් මේකින් කරන්න පුළුවන්. පළවෙනි එක දෙය තමයි ඔයාලට පුළුවන් මේ ග්‍රැෆික්ස් ටැබ්ලට් එක පාවිච්චි කරලා චිත්‍ර අඳින්න. දෙවෙනි එක තමයි ඔයාලට පුළුවන් ෆොටෝෂොප් වගේ එහෙමත් නැත්නම් ග්‍රැෆික් ඩිසයින් කියන කැරියර ෆොටෝස් එහෙම රිටච් කරනවා නම් ඔයාලට පහසුවෙන්ම පුළුවන් මවුස් එක වෙනුවට මේ වගේ ග්‍රැෆික් ටැබ්ලට් එක පාවිච්චි කරලා ඒ වැඩේ පහසුවෙන් කරගන්න. ඉතින් සාමාන්‍යයෙන් ග්‍රැෆික් ටැබ්ලට් එකක මූලික වශයෙන් කොටස් දෙකක් තියෙනවා. එකක් ඩිස්ප්ලේ එකක් තියෙනවා, ඒවනම් ඩිස්ප්ලේ එකක් තියෙනවා. සමහර ඒවා ඩිස්ප්ලේ නැහැ. මම එතනට එන්න කලින් කියන්න සාමාන්‍ය කොටස් දෙකක් තියෙනවා. පෙන් එකක් තියෙනවා. ඒ වගේම මේ පෙන් එක ටච් වෙන්න පුළුවන් සර්ෆේස් එකක් තියෙනවා. ඉතින් මේ කොටස් දෙක තමයි සාමාන්‍යයෙන් ඕනෙම ග්‍රැෆික් ටැබ්ලට් එකක අපිට බලා ගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් දැන් මම කියන්න මොනවද මේ ග්‍රැෆික් ටැබ්ලට් වර්ග කියලා. මූලික වශයෙන් අපිට ග්‍රැෆික් ටැබ්ලට් වර්ග තුනක් බලා ගන්න පුළුවන්. එකක් තමයි පෙන් ටැබ්ලට් කියලා කියනවා. මේවටම ගොඩක් කට්ටිය කියනවා ඩෙස්ක් ටැබ්ලට් කියලාත් කියනවා. ඒ වගේම පෑඩ් ටැබ්ලට් කියලාත් කියනවා. ඉතින් මෙතනදී ගොඩක් දුරට වෙන්නේ ඔයාගේ පෙන් එක අර කිව කලින් කිව්වා වගේ සර්ෆේස් එකක එහාට මෙහාට යද්දී ඔයාගේ මොනිටර් එකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයාගේ මවුස් පොයින්ට් එක එහාට මෙහාට ගමන් කරනවා. ඉතින් මේ විදිහට පාවිච්චි කරලත් ඔයාලට චිත්‍ර අඳින්න එහෙමත් නැත්නම් රිටච් කටයුතු කරන්න පුළුවන්. ඒ විදිහ ග්‍රැෆික්ස් ටැබ්ලට් එක පාවිච්චි කරලා ඒවට කියන්නේ අපි පෙන් ටැබ්ලට් කියලා, එහෙමත් නැත්නම් පෑඩ් ටැබ්ලට් කියලාත් කියනවා. ඊළඟ වර්ගය තමයි පෙන් ඩිස්ප්ලේ කියන්නේ. මෙතනදී වෙන්නේ මේ පෙන් ඩිස්ප්ලේ කියන ටැබ් එක පරිගණකයකට සම්බන්ධ කරන්න ඕනේ. මම කියන්න බැරි වුණා මේ පෙන් ටැබ්ලට් වලත් මේකම කරන්න ඕනේ. ඔය පරිගණකයකට USB කේබල් එක හරහා සම්බන්ධ කරලා ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරාට පස්සේ තමයි මේ සොෆ්ට්වෙයාර් එක දැම්මට පස්සේ තමයි සාමාන්‍ය මේ විදිහට ටැබ් එක වැඩ කරන්න පටන් ගන්නෙ. ඉතින් පෙන් ඩිස්ප්ලේ වලදීත් ආර කරන්න තියෙන්නේ ඩිස්ප්ලේ එකෙන් එක කෝඩ් එකක් එනවා. ඒ කියන්නේ ඒක බ්‍රෑන්ඩ් එකත් එක්ක වෙනස් වෙනවා. අපි වැකම් ගැන කතා කරොත් මම ඉස්සරහට කියන බ්‍රෑන්ඩ්ස් ගැන එමත් වැකම් වල ගොඩක් වෙලාවට ඉන්නේ තනි කේබල් එකක්. මේ කේබල් එක කොටස් තුනකට බෙදෙනවා. එක කොටසක් USB එකකින් ඔයාගේ කම්පියුටර් එකට සම්බන්ධ වෙනවා. ඒ වගේම ඩිස්ප්ලේ පෝට් එකට, එහෙමත් නැත්නම් HDMI එකක් එතන වෙනම ඔයාගේ කම්පියුටර් එකට සම්බන්ධ වෙනවා. ඒ වගේම ඊළඟ කේබල් එක පවර් සප්ලයි එකකට, එහෙමත් නැත්නම් විදුලියට සම්බන්ධ වෙන කොටසට තව කේබල් එකක් තියෙනවා. ඉතින් මේ විදිහේ කේබල්ස් තුනක් තනි කේබල් එකක් හැටියට මේ විදිහට පෙන් ඩිස්ප්ලේ තියෙන ටැබ්ලට් වලට සම්බන්ධ වෙනවා. ඉතින් පෙන් ටැබ්ලට් වලයි මේකේ වෙනස කියන්නේ මේකේ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඉතින් ඔයාලට ඩිස්ප්ලේ එක බලාගෙන පෙන් එකේ ඩිස්ප්ලේ එකේම අඳින්න පුළුවන්. ඉතින් මේක තමයි විශේෂත්වය පෙන් ටැබ්ලට් එකක සහ පෙන් ටැබ්ලට් එකේ වෙනස් වෙන්නේ පෙන් ඩිස්ප්ලේ ටැබ්ලට් එකක්. මේ ඩිස්ප්ලේ එක තියෙනවා පෙන් ඩිස්ප්ලේ ටැබ්ලට් වල. ඩිස්ප්ලේ එකක් නැහැ පෙන් ටැබ්ලට් වල, එහෙමත් නැත්නම් ඩෙස්ක් ටැබ්ලට් වල. ඒ වගේම තවත් જાතියක් තියෙනවා තුන්වෙනි කොටස පෙන් කම්පියුටර්ස් කියලා.
මෙතනදී ඔයාට කලින් වගේම පෙන් ඩිස්ප්ලේ එක වගේමයි හැබැයි වෙනසකට තියෙන්නේ මෙතනදී ඔයාට පරිගණකයකට සම්බන්ධ කරන්න ඕනේ. මේ ටැබ් එකම පරිගණකයක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. ඉතින් ඔයාට ඕනම තැනක ගෙනියන්න පුළුවන් මේ විදිහේ ටැබ්ලට් එකක්. මේ විදිහේ ටැබ්ලට් උත් අද වෙනදු පුලේ ගන්න තියෙනවා. ඒ වගේම දෙයක් තියෙනවා කියන්නේ සාමාන්‍ය මේ වගේ ටැබ්ලට් ඕන තරම් වෙළඳ පොලේ ගන්න තියෙනවා. හැබැයි විශේෂම ටැබ්ලට් එකක් ගනිද්දි මේවයි තියෙනවා ප්‍රෙෂර් ලෙවල් කියන එකක්. සාමාන්‍යයෙන් පරණ මේවා 1024 තියෙනවා. දැන් ඉනේවයි 2K 4K 8K දක්වා මේ ප්‍රෙෂර් ලෙවල් එකක් තියෙනවා. මෙතනදී වෙන්නේ ඔයාගේ පෙන් එක අර කලින් කිව්වාගේ සර්ෆේස් එකේ කොච්චර තදින් ටච් වෙනවද කියද්දි ඒ තදින් ටච් වෙන ප්‍රමාණය අනුව ඔයාගේ බ්‍රෂ් එකේ සයිස් එක අඩු වැඩි කරන්න පුළුවන්. නැත්නම් ඒවට වෙනම අපිට සෙටින්ග්ස් වලින් වෙනස් කරලා ඔපෑසිටි ඇඩ්ජස්ට් වෙන විදිහට වෙනස් කරන්නත් පුළුවන්. තදින් කරොත් ගොඩක් ඩාර්ක් ලයින් එකක් අඳින්නත් ලාවට ඩ්‍රැග් කරලා පෙන් එකකින් ඔපෑසිටි අඩු ලයින් එකක් අඳින්න වගේ මේ වගේ කස්ටමයිස් කරගැනීමේ හැකියාව තියෙනවා මේවේ. ඉතින් මූලික වශයෙන් අනිවාර්යෙන්ම ටැබ්ලට් එකක් ගන්නවා නම් මේ වගේ ප්‍රෙෂර් සෙන්සිටිව් පෙන් එකක් තියෙන ටැබ්ලට් එකක් තමයි ගන්න ඕනේ. සාමාන්‍යයෙන් නෝමල් ටැබ්ලට් එකක් ගත්තොත් ඔයාට මේ ලයින් එකේ ගොඩක් දුරට එකම සයිස් ලයින් එකක් තමයි බලාගන්න පුළුවන් ඉන්නේ. හැබැයි මේ විශේෂ මේ වගේ ටැබ්ලට් එකක් බැලුවොත් පෙන් එක කොච්චර තද කරනවද කියලා බලාගන්න පුළුවන්. ඔයාගේ ඩිස්ප්ලේ එකේ එහෙමත් නැත්නම් ඔයාගේ මොනිටර් එකෙන් බලන්න පුළුවන් ඔයාගේ පෙන් එක කොච්චර තද කරනවද සහ ඒකට අනුපාතව ලයින් එකේ ඩෙප්ත් එක වෙනස් වෙනවා අපිට බලා ගන්න පුළුවන්. ඉතින් මූලික වශයෙන් මෙතනදී වෙන්නේ අර ගොඩක් වෙලාවට මවුස් එක තමයි රිප්ලේස් වෙන්නේ. සාමාන්‍ය අපිට මවුස් එකෙන් චිත්‍ර අඳින්න ගොඩක් අමාරුයි. හැබැයි මේ පෙන් එක සාමාන්‍ය අපිට නෝමල් පෙන්සලක් වගේ ඩිස්ප්ලේ එකක අඳින්න පහසු වෙන්න පුළුවන්. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් අපි ග්‍රැෆික්ස් ටැබ්ලට් එකක් කියන්නේ. ආයි කියන්න ඕනේ ඉතින් සාමාන්‍ය මේවයි ගණන් මිල ගණන් පොඩ්ඩක් වෙනස් එකින් එකට. සාමාන්‍ය අපිට මිල අඩුවෙන්ම ගන්න පුළුවන් ටැබ්ලට් එක තමයි පෙන් ටැබ්ලට් කියන්නේ. සමහර පෙන් ටැබ්ලට් වල තියෙන ගෙස්චර් පහසුකම, ඒ කියන්නේ ඔයාලට ඇඟිලි වලින් ටච් කරලා මේකේ ගෙස්චර්ස් දෙන්න පුළුවන්. උදාහරණයක් හිතුවට ඔයාට අපි කියමු ෆොටෝෂොප් වල ඉන්නවා නම් ඔයාලට පුළුවන් කීබෝඩ් එකට යන්න නැතුව ඔයාගේ ඉමේජ් එකක් zoom කරන වගේ දේවල් මේ ටච් පහසුකම තියෙන ටැබ් වල ඔයාට කරගන්න පුළුවන් කීබෝඩ් එකට යන්නේ නැතුව. ඒ වගේම තමයි මම විශේෂයෙන්ම කියන්න අවතුණා මේ වගේ ටැබ්ලට් වල තියෙන මේ බටන්ස් කීපයක්. සාමාන්‍යයෙන් අඩුම මිල ගණන් වලින් අඩුම එකටත් සාමාන්‍යයෙන් කීස් හතරක් වගේ බලා ගන්න පුළුවන්. ඉතින් මේ කීස් ඔයාලා ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. සොෆ්ට්වෙයාර් එකෙන් සොෆ්ට්වෙයාර් එකට මේ කීස් ඉබ්බම ඔයාට මොකද්ද වෙන්න ඕනේ කියලා ප්‍රෝග්‍රෑම් කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ගොඩක් පහසුකම් දීලා තියෙනවා මේ මිලින් අඩු උනත් ගොඩක් ටැබ්ලට් වල. ඉතින් ගොඩක් වෙලාවට මේක ප්‍රයෝජනවත් වෙනවා ওই කන්ට්‍රෝලි සෙට් ගන්නවට වඩා තනි බටන් එකෙන් ඔයාගේ ටැබ් එකෙම බටන් එකක් ඉබ්බම අන්ඩු කරගන්න පුළුවන්. ඉතින් මේ වගේ ඔප්ෂන්ස් තියෙනවා මේ වගේ ටැබ්ලට් වල. ඊළඟට කියන්නම් මම පාවිච්චි කරන ටැබ් එක සහ මම රෙකමෙන්ඩ් කරන්න පුළුවන් මට හොඳයි කියලා කියන්න පුළුවන් ටැබ්ලට් බ්‍රෑන්ඩ් එක. සාමාන්‍යයෙන් මේ වගේ ග්‍රැෆික්ස් ටැබ්ලට් හදන්න පෙරමුණ ගත්තේ මම දැනුවත් නම් වැකොම් කම්පැනි එක. එයාලට මුලින් තරගයක් තිබ්බෙම නැහැ. හැබැයි දැන් නම් ගොඩක් චයිනීස් කම්පැනි තරග කරන්න ඇවිල්ලා තියෙනවා. දැන් ගොඩක් දුරට වැකොම් ලගේ ස්ටෑන්ඩඩ් එකටම ඉවලට එන්න පුළුවන් වෙලා තියෙනවා. වැකොම්ලගේ හරි උදාහරණයක් හැටියට මම කියන්නම්. මගේ ටැබ්ලට් එක ඉන්ටුවස් ඩ්‍රෝ ටැබ්ලට් එකක්. ඒ කියන්නේ වැකොම්ලගේ මිලෙන් අඩුම ටැබ්ලට් එක තමයි මම ගත්තේ. මේ ටැබ්ලට් එක සාමාන්‍යයෙන් ඩොලර් 100ක් වගේ මුදලකට ගන්න පුළුවන්. ගොඩක් කියලා 100ට අඩුයි. බැපිස් උදාහරණයක් හැටියට ඩොලර් 100ක් කිව්වොත් ආට පුළුවන් චයිනීස් බ්‍රෑන්ඩ් එකක ටැබ්ලට් එකක් ගන්න ඩොලර්ස් 40කටත් අඩුවෙන්. ඉතින් ගොඩක් වෙලාවට අර වැකොම් එකේ තියෙන ඔප්ෂන්ස් ටික මෙහෙම පිටින්ම තියෙන්න පුළුවන් අර කියන වගේ ටැබ්ලට් වල. සමහරවිට වැකොම් මේ මම ගත්ත ඉන්ටරස් ඩ්‍රෝ ස්මෝල් ටැබ් එක, ඒ ටැබ්ලට් එක ගන්න වෙලේ ඔයාලට අර චයිනීස් බ්‍රෑන්ඩ් එකකින් ඊට වඩා මීඩියම් නැත්තම් ලාර්ජ් සයිස් එකේ ටැබ්ලට් එකක් ගන්න පුළුවන්. ඉතින් ඒ වගේ වාසි තියෙනවා මේ වැකොම් වලින් නැතුව ඔයාලට චයිනීස් බ්‍රෑන්ඩ් එකක තියෙන ටැබ්ලට් එකකට ගියොත්. හැබැයි ඉතින් එතන එක ගැටලුවක් මම දකිනවා. දැන් ගොඩක් කාලේ මේ වැකොම් ලගේ ඔයා පරණම ටැබ්ලට් එකක් ගත්තා අද Windows
අපි කියමු 11 එන්නේ නැහැ. අද Windows 11 ආවත් ඔයාගේ අර පරණම ටැබ්ලට් එකට අද drivers එනවා මේ අප්ඩේට් කරගන්න. ඉතින් ඔයාට drivers දාගත්තට පස්සේ ඒක ඔයාගේ අලුත්ම Windows computer එකෙත් අර පරණම ටැබ් එක වැඩ කරනවා. ඉතින් මේ වගේ options තියෙන්නේ මේ පරණම sorry Wacom ටැබ්ලට් වල විතරයි. ඉතින් ආ ටැබ්ලට් එක ගන්න මම නම් රෙකමෙන්ඩ් කරන බ්‍රෑන්ඩ් එක තමයි මේ Wacom කියන්නේ. මම පහළ description එකේ links දාන්න ඔයාලා ගිහිලා purchase කරන්න පුළුවන්. මම recommend කරන Wacom brand එක සහ ඔයාලට Chinese brand එකක් ඕන නම් මම මීලෙන් අඩු Chinese drawing tab එකක link එකක් දාන්නම්. ඉතින් මේ පොඩ්කාස්ට් එක ඉවර කරන්න කලින් මට අමතක වුණා දෙයක් කියන්න. මේ අර කලින් කිව්වාගේ ටැබ්ලට් වර්ග තුනක් තියෙනවානේ. Pen tablet, pen display tablet, pen computer tablet කියලා. ඉතින් සාමාන්‍ය අපිට ඩොලර් 300ට අඩුවෙන් මේ pen tablet එකක් මිලදී ගන්න පුළුවන්. ආයි සාමාන්‍යයෙන් අඩුම pen display tab එක Wacom ලගේ නම් ඩොලර් 900ක් විතර වෙනවා shipping එක. ඒ වගේම pen computers තියෙනවා. මේවත් නම් සාමාන්‍යයෙන් මිලෙන් අධිකයි. සාමාන්‍යයෙන් අඩුම එකත් ඩොලර් 2000 ගානක් විතර වෙනවා. ඉතින් ඔය graphic design වලට අලුත් නම් එහෙම නැත්නම් digital art කරන්න අලුත් කෙනෙක් නම් වන්න ඉතින් සාමාන්‍යයෙන් කියන්නේ ඔයාට pen tablet එකකින් වැඩේ පටන් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඔයාට ඩොලර් 100ට අඩුවෙන් Wacom pen tablet එකට යන්න පුළුවන්. විශේෂයෙන් අර කිව්වා වගේ Wacom Intuos Draw දැන් අලුත් එකක් ඇවිල්ලා තියෙනවා 2018 version එක. ඒකත් සාමාන්‍යයෙන් ඩොලර් 100ට අඩුවෙන් ආට ගන්න පුළුවන් ස්මෝල් වර්ෂන් එක. ඉතින් මේකත් සාමාන්‍යයෙන් අවුරුදු සාමාන්‍යයෙන් Wacom brand එකකින් ගත්තොත් සාමාන්‍යයෙන් අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැතුව. ආට වෙනත් Chinese brand එකක් කියනවා නම් ආ Huion ලගේ තියෙනවා මිලෙන් අඩු tablets කීපයක්ම මට recommend කරන්න පුළුවන්. model number එකක් මම description එකේ දාන්න. ඉතින් ඔයාලට ගිහිල්ලා check කරලා බලන්න පුළුවන්. ඉතින් අද podcast එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක් ස්තුතියි. අපි අලුත් podcast එකකින් ඉක්මනට හම්බෙමු. සුබ දවසක්.